आयुबोन कलावट हित ती कलाव रसविंदन ඔබ වෙනුවෙන් අදත් සූදානම් අපි ආරම්භ කරන්න ආට් කැෆේ. සංජීව පුෂ්පකුමාරගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ ඉගිල්ලෙන බාලු එහි මංගල දර්ශනය පසුගියදා කොළඹ PVR සිනමා ශාලාවේදී එළි දැක්වුණා. මං ආසයි වෙඩි තියන්න. මං ආස නැවා වෙඩි තියන මට. පළවෙනිම සංජීවයට සුබ පතන්න ඕනේ මොකද මේක මෙහෙම නිදහසේ ඩිරෙක්ටර්ස් කට්ටයක් ලංකාවේ එළියට ගෙනවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒක අවුරුදු මම හිතන්නේ 8 10කට විතර පස්සේ ෆ්ලයින් ෆිෂ් මේ විදියට අධ්‍යක්ෂකවරයෙක්ගේ ප්‍රතිරූපය ඇතුලේ තිබ්බ සිනමා කෘතිය ඒ විදියටම ගෙන එීම තමයි වැදගත්. ඉතින් මට පොදුවේ කියන්න තියෙන්නේ මම මේ දකින්නේ ෆ්ලයින් ෆිෂ් දෙවෙනි වතාවට. ඉතින් ඩිරෙක්ටර්ස් කට්ටකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනසට වඩා මට පොදු සමාජයට කියන දින කාරණාව තමයි මේ සිනමාව කියන භාෂාව ඇතුලේ මම හැමදාම කියපු දෙයක් තමයි මේ platforms පහක් තියෙනවා ඉම්ප්‍රෙසිව් සිනමා සහ එක්ස්ප්‍රෙසිව් සිනමා කියන කොටස් දෙක සංජීව ඉතාම හොඳට භාවිතා කරලා තියෙනවා මොකද ඔහු සිනමා භාෂණය පිළිබඳව උගත් සිනමාව ඉගෙනගෙන ඒහි පරිචයක් සහිත ආපු අධ්‍යක්ෂකවරයෙක් අවුරුදු 12කට පස්සේ චිත්‍රපටය තිරගත වෙන්නේ සිනමා ශාලාවට ඇවිල්ලා තියෙන්නේ ඒකත් සීමිත දර්ශන මාර්ගමක් නමුත් මේකේ රඟපාපු ප්‍රධාන නළුවෙක් වශයෙන් මට අවශ්‍ය වුණා මේ චිත්‍රපටය සීමිත දර්ශන මාර්ගයකට හෝ එක සිනමා ශාලාවකට හෝ මේ චිත්‍රපටේ එන්න මොකද ඒක ඒ වෙනුවෙන් අපි කරපු මම කියන්නේ කැපවීම කියන වචනයට වඩා මම කියන්නේ අපි රංගන ශිල්පියෙක් විදිහට මම වැය කරපු මගේ ශ්‍රමය සිනමා ශාලාවක් තුලින් ප්‍රේක්ෂකයා දකින්න ඕන කියන එක මම විශ්වාස කරා महाजन वशेन अब हेमोम वगकीमक विधिहट एलटीटी तस्तवादीनගෙන් තමන්ගේ ගම ආරක්ෂා කර ගන්න ඕන. තලා! මට චිත්‍රපටයේ නරඹද්දී ප්‍රධාන වශයෙන් මේ දුන කාරණේ තමයි ඒ කියන්නේ මොණයම් හෝ නිර්මාණයක් යම් විදිහක වාරණයකට ලක් වුණාම ඒකට සම්බන්ධ වෙච්ච ඒ වෙනුවෙන් කැපකිරීම කරපු ශිල්පීන්ට කොයිතරම්නම් අසාධාරණයක්ද වෙන්නේ කියන එක තමයි මම චිත්‍රපටයේ පුරාවටම දරුවේ. මං ආසයි වෙඩි තියන්න. මං ආස නැවා වෙඩි තියන මට. බලව යන්න මෙතනින්. එන්නේ ඉතින් අවුරුදු 13කට පස්සේ චිත්‍රපටය කරලා 12කට පස්සේ අපිට පුළුවන් වුණා අද මේ චිත්‍රපටය මහජනයා සඳහා ප්‍රදර්ශනය කරන්න. මම හිතනවා ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටිය බලයි කියලා. ඉතින් මම ආරාධනා කරනවා ඔබ හැම දිනකටම මේ චිත්‍රපටිය බලන්න කියලා. මොකද මේ චිත්‍රපටියේ රූපරාමු, රූප සැකසුම, සංගීතය, රංගපෑම මේ සියල්ල ඔබට බලන්න පුළුවන් වෙන ඉතා හොඳට සිනමා තිරයක් ඉදිරිපිට පමණයි. ටීවී ඩී එකක ගෙදර ඉල්ලීගල් කෆ් කට් එකකින් එක බලන්න බෑ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා PVR සිනමා ශාලාවට ඇවිල්ලා ඉතාම හොඳ සිනමා අත්දැකීමක් ලබා ගන්න කියලා. बॉलीवुडे निष्पादित नवतम हिंदी सिनेमा निर्माणे गांधी गोड्स एहि विशेष दर्शनयक पसुगियदा कोलंब PVR सिनेमा शालावेदी पैवतुना पाकिस्तानियों ने हजारों हिंदू भाइयों की हत्या की उन्हीं के आगे घुटने टेकने पर मजबूर कर दिया हमें इस गांधी ने सामात्म सुंदर चित्रपटिया कहते में සමානාත්මතාවයේ සහෝදරත්වයේ නිදහස ආදරය ගැන ගාන්ධි මිය නොගියා නම් ඔහු ඒ අමුතුම කෝණයකින් මේ මං කියපු ඒ ධර්මතාවයන් හතර පිළිබඳව බලන ආකාරය තමයි මේ චිත්‍රපටියෙන් විවරණය කරලා තියෙන්නේ. और क्या करे गांधी सरकार से बड़ा है, गांधी कानून से बड़ा है, गांधी देश से बड़ा है, महात्मा है, कैसे रोका जाए उसे? මෙතනදී එක පැත්තකින් ගාන්ධිතුමන් සහ මේ ගොඩ්සේ අතර තියෙන අරගලය සහ මතවාදය තම අපූර්ව නිර්මාණකරණය ගෙනියනවා. මොකද එකක් වෙනවා චිත්‍රපටයක ඉහළ මට්ටමේ සිනමා කෘතියකට වඩා නාම බලසම්පන්න තිරනාටකයකින් ගොඩනගන ෆිල්ම් එකක් හැටියට තමයි මම මේක දකින්නේ. मैं हिंदू हूँ, गर्व है मुझे अपने हिंदू होने पर। इसकी प्रतिष्ठा के लिए मैं प्राण दे सकता हूँ और प्राण ले भी सकता हूँ। घोट से पागल है, वो कुछ भी कर सकता है। मुसलमान सारी फसाद की जड़ है, ये दंगे रुकने वाले नहीं है। विशेष मांग मैं चित्रपटी ने महात्मा गांधी तुम्हारे में चित्रपटी मम्मी आना नहीं कराने मूलिक हेतु मैंने इंडियन रिपब्लिक डे के इंडियन महाजन दिन वेनुवेन जनवरी 25 वेनिदा इंडियन महाजन दिन वेनुवेन मेम चित्रपटिया लोके सीलुम रटवाल वाला बेदा हरीम केरुने रिलायंस एंटरटेनमेंट समागम मुंबई ए वगैरह पीवीआर पिक्चर्स समागम वर्ल्ड वाइड गोट मम्मी वेला स्तुतिवंत वेन्नोनी पीवीआर पिक्चर्स समागम ए वगैरह रिलायंस एंटरटेनमेंट समागम में चित्रपटि मट लबा दुन्नट श्रीलंका आनाने के अब कांग्रेस के मंच को पार्टी नहीं बनाना चाहिए, अब उसे डिसॉल्व कर देना चाहिए। इतामात्म होने चित्रपटिया काविन साहब इल्मंद कथा केरने मानसिक वर्ग्याट में मांगितान या मांगितान किया देने चित्रपटिया के मांग विश्वास करने वा सीरो दिना में नैरबी युतु इकिला विशेषण बाउद देखवाशेन या पे बाउद आगमे इल्मंदात में गैन में कथा करने वा इतु सीरो दिना में अभी में चित्रपटिया नरबान केला ममिला सीरो जो कुछ भी किया उस पर मुझे गर्व है। तुम्हें गर्व करना चाहिए या शर्म, इसका फैसला तो इधर चालक रणसूरगे नवतम वेदिका नाट्य निर्माणय सඳුදා වැටෙන්නේ සිකුරාදා අද සවස 3:30ට සහ 6:30ට එල්ෆින්ස්ටන් රංගහලේදී වේදිකාගත වෙනවා. ඔයා කියන්නේ දැන් ඔයාගෙන මම ඉහුවේ බැලුවේ නැහැ. බැලුවේ නැහැ. අනේ මේ හොයන්නම මගුලනේ තමුසනේ හොරව පතානේ දෙක්ක මම ආවුනා. මම ආවුනා. ඔයාලා කියන්නේ කැම්පස් එකේ ගාලි ඉස්කෝලේ යන කාලේ දැක්ක එක එක කොටවත් මම කැමති වෙන්නේ නැතුව ටීවී එකේ දැක්ක තමුසම කතාවද බැන්නේ. ඒගොල්ලන්ට වඩා සාර්ථක ජීවිතයක් ගත කරන්න. කොහොමද සඳුදා වැටෙන්නේ සිකුරාදාට මේ තමයි මගේ අලුත්ම වේදිකා නාට්‍ය බොක්ස් මාර්කලින්දේ සවාරියක් කරාට පස්සේ තමයි මේ වේදිකා නාට්‍ය ලියවෙන්නේ. ලියවිලා අවුරුදු 3ක් විතර වෙනවා. ඊට පස්සේ මෑතක තමයි නිෂ්පාදන කටයුතු ආරම්භ කරේ. නිෂ්පාදනයෙන් සම්බන්ධ වුණ දිලුපානි රෝෂිනී අල්විස්. ඉතින් මේ फेब्रुवारी 11 වෙනිදා මේ වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා මරදාන එල්ෆින්ස්ටන් රංගහලේදී. මේක කලින් නාට්‍ය වලට වඩා ටිකක් වෙනස් නාට්‍යයක්. ප්‍රහසන අවස්ථාවලට මූලිකත්වය දීලා ලියපු කේදාන්ත ප්‍රහසනයක් විදිහට තමයි ලියවුනේ. ඉතින් මේක ඒ විදිහට නිෂ්පාදනය වෙලා තියෙනවද වේදිකාවේ එහෙම තියෙනවද කියලා බලන්න ආරාධනා කරනවා 11 වෙනිදා එන්න 3:30ට නැත්නම් 6:30ට එන්න මේ නාට්‍ය දැක බලා ගන්න. සඳුදා වැටෙන්නේ සිකුරාදාට. මෙයා මේ කැම්පස් යන කාලේ මේ මෙයා කරපු නාට්‍යයක මෙයා දෙබස් වගේ මතක් කරගත්තා. ද මේ මැරේජ් ප්‍රොපෝසල්. චෙකෝෆ්ගේ. ඔව් චෙකෝෆ්. එන්ටන් චෙකෝෆ්. මං මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඇඳුම් නිර්මාණ කටයුතු වලින්. නාට්‍යයේ නම සඳුදා වැටෙන්නේ සිකුරාදාට චාලක රණසූරියගේ නාට්‍යයක්. හැමෝටම ආරාධනා කරනවා පෙබරවාරි 11 වෙනිදා 3:30 6:30 ෂෝස් දෙකක් තියෙනවා. ඒකෙන් කැමති එකකට ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ඔයගොල්ලන්ට අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. හරි හරි දැන් ඔතන ඉඳන්. ඉතින් නාට්‍ය විදිහෙන් දෙන්න ඕනේ කියලා නෑ නේද? මම කියන්නේ මොකද්ද කියන්නේ? මම දැන් මේ නාට්‍ය ඊළඟ දෙන්න කිව්වේ. හරි. අන්න මචං ඒක නම් නාට්‍යයක් නෙමෙයි. නියලන විවාහක කාන්තාවක්. ඇයගේ විවාහ ජීවිතයේ සිද්ධ වෙන තව පවුලක් එක්ක සිද්ධ වෙන පොඩි පටලැවිලි සහගත දේවල් ටිකක් තමයි මේ සඳුදා වැටෙන්නේ සිකුරාදා කියන නාට්‍යයෙන් එලි දැක්වෙන්නේ. මට ඇත්ත කියනවා ප්‍රේමසිරි. අපිට මොකද්ද මේ ගැන තියෙන පළහිලව? හා? මොකද්ද තියෙන්නේ? ඇයි ඔයා නොදන්නවා වගේ කතා කරන්නේ? දැන් උඹලා තුන් කට්ටුවම එකතු වෙලාද මේ මට කෙලවන්නේ? මේක ප්ලෑන් කරලා කරපු වැඩක්. මම උඹලා බලපංකෝ මම කරලා දෙයි හොඳ මම පොලිසිය කියලා උඹලා. අනේ නෑ නෑ සඳරුවා මම මේ කිසිම දෙයක් දාන්නේ නෑ සඳරුවා. මොකද මන් දන්නවා කිව්ව? මොකද මන් නොදන්නවා වගේ ඇසිරෙනවා කිව්ව මොකද මන් දන්නේ? ඇයි ඔයා දන්නේ නැද්ද මේ? මොකද අපි දෙන්නා මේ. ඔව් මොකද උඹලා දෙන්නේ මොකද? අපි දෙන්නා අසල් ක්ලසියු කියලා. ඒකනේ. දන්නේ? ඒකනේ. අද प्रसाद हेट्टिआरच्चिगे चित्र प्रदर्शनयक भयानक भूदर्शन එය පෙබරවාරි මාස 18 වනදා දක්වා බයාෆුට් කලාගාරයේදී පැවැත්වෙනවා. මම ප්‍රසාද් හෙට්ටිආරච්චි මගේ පස්වෙනි ඒක පුද්ගල ප්‍රදර්ශනය බයාෆුට් කලාගාරයේ දැන් පැවැත්වෙන මේක මම නම් කරලා තියෙන්නේ මෙනසින් ලෑන්ඩ්ස්කේප් කියලා. ඒ කියන්නේ ලංකාව තුල තියෙන මේ භූමි දර්ශනය කොහොමද වෙනස් වෙන්නේ අනතුරක් යෝජනා කරන අදහසින් තමයි මම මෙනසින් ලෑන්ඩ්ස්කේප් කියලා නම් කරලා තියෙන්නේ. මේකෙදි මම යෝජනා කරන්නේ සහ චිත්‍රයට නගලා තියෙන්නේ ලංකාවේ භූමිය සහ විශේෂයෙන් කොළඹ තදාසන්න ප්‍රදේශවල සිද්ධ වෙන මහා පරිමාණ ව්‍යාපෘති මගින් සිදුවෙන පාරිසරික වෙනස් වීම සහ ඒවයි පිටිපස තියෙන භූදේශපාලනික ප්‍රතිපත්ති සහ ඒවත් එක්ක කොහොමද භූමිය වෙනස් වෙන්නේ මහා පරිමාණ ඉදිකිරීම් වලින් හානියට අගතියටපත් වෙන ජනතාවට වෙන පීඩාව සහ එයාලා මුහුණ දෙන තත්ත්වයන් සම්බන්ධයෙන් තමයි මේ प्रदर्शनी साकच्छा वेन्ने मे सदा मम कलाकृति 11ක් निर्माणय කරලා තියෙනවා. සියල්ලම ගේසායම් මාධ්‍යෙන් කරපු නිර්මාණ තියෙන්නේ. ඊට අමතරව ස්ථාපනය ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊට අමතරව මේ කලාකෘති වල සාකච්ඡා වෙනවා ලංකාවේ භූමියට අලුතෙන් එකතු වෙච්ච භූමි දර්ශනය විශේෂයෙන් කොළඹ වරාය නගරය සහ ඊට පස්සේ ලංකාවේ භූමියෙන් ඉවත් වෙච්ච කොටස් විශේෂයෙන් ගත්තොත් හම්බන්තොට වරාය වගේ කොට ආදී මේ භූමි දර්ශනයේ වෙනස් වීමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව යුද්ධ කාලයේ සිද්ධ වෙච්ච සිදුවීම් සහ ඊට පස්සේ ඒවට යුද්ධ කාලයෙන් පස්සේ වෙච්ච අර්ථකථනයන් මගේ මේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේදී දැක බලා ගන්න පුළුවන්. මෙනසින් ලෑන්ඩ්ස්කේප් කියන මේ මගේ කලාකෘති කලා ප්‍රදර්ශනය මේ මාස 17 වෙනිදා පෙබරවාරි 17 වෙනිදා වෙනකන් බයාපුත් කලාගාරයේ පැවැත්වෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ඇවිත් නරඹන්න කියලා. ආචාර්ය පූජ්‍යපාද බොකණ්ඩරුවේ දේවානන්ද හිමියන් විසින් රචිත කෘති කිහිපයක් පසුගිය දායිල දැක්වුණා. මේ ඊයේ පෙරේදා අපි පොත්පත් කීපයක් අපි ජනගත කළා සමාජගත කළා. ඒ අතර එක වැදගත් කෘතියක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් ලියපු ධම්මපදයේ දෙවන වර්ගයේ නම් අපමාද වර්ගයේ පිළිබඳව මේ අපමාද වර්ගයේ පිළිබඳව පොත රචනා කිරීමට කලින් මම ඒ පොතේම ඒ ධර්මපදයේ මුල් කාණ්ඩය වෙන යමක වර්ගය පිළිබඳවත් විවරණයක් කරමින් යමක වර්ග විවරණ නමින් කෘතියක් එළි දැක්වූ අතරම එම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඒ වගේම සීඩී තැටියක් වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ දෙවන කොටස වශයෙන් මම අපමාද වර්ග විවරණ කියන කෘතිය සම්පාදනය කරා. මේ කෘතියත් ඉංග්‍රීසි භාෂාවෙනුත් මම සකස් කරා. ඒ වගේම සිංහල භාෂාවෙනුත් ඒක සකස් කරලා. ඒ වගේම ඒක විද්‍යුත් නැත්නම් සංයුක්ත තැටියක් වශයෙන් අපි සිතුවම් සහිතව අදාළ චිත්‍ර සහිතව අපි සංයුක්ත තැටියක් වශයෙන් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ සම්බන්ධව අවධානය යොමු කරන්නේ සමාජයේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අද නූතන දරුවන් තුල මේ හැදෙන වැඩෙන දරුවන් තුල මේ ආකල්පමය සංවර්ධනයක් අපිට දකින්නට බෑ. විශේෂයෙන්ම මේ තරුණ දරුවන්ගේ ඉදිරියේ රට බාර ගන්නට, මේ ධර්ම පෝෂණය කිරීමට, ඒ වගේම මේ ශාසනයේ කටයුතු පවත්වාගෙන යාමට ඉන්න හැදෙන මේ දරුවන්ට ආකල්පය පිළිබඳව හැඟීමක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තමයි මම මේ කෘති සම්පාදනය කරේ. විශේෂයෙන්ම ධම්මපදයේ කියන පොත් වහන්සේ ගැන කල්පනා කරලා බලනකොට අත්පොතක් වශයෙන් විවිධ ඉසව් වලට ජීවිතයේ හැඩගස්වා ගැනීමට අවශ්‍ය කරන විවිධ අංශ පිළිබඳව කරුණු සාකච්ඡා වෙන, කරුණු ගෙනහැර පාන වැදගත් පොත් වහන්සේ වශයෙන් අපි සැලකනවා. ඒ පොත් වහන්සේ තුල තිබෙනා වූ කාණ්ඩ නැත්නම් පරිච්ඡේද වශයෙන් 28ක් තිබෙනවා. ඒ 28 තුල ගාථා 428ක් විතර තිබෙන මේ සංයුත්තයේ තුල බොහෝම වැදගත් කාරණාවන් තිබෙනවා. මේවා සමාජගත වෙන්නට ඕන, ජනගත වෙන්නට ඕන. මේ පහුගිය අවුරුදු කීපය තුල මම විදේශී රටවල වස් සමාදන් වෙලා ඒ කටයුතු පවත්වන අවස්ථාවේදී ලැබෙන හැම විනාඩියක්ම තත්පරයක්ම මම විශේෂයෙන්ම මේ ලිවීම කියවීම මගේ මිතුරන් වශයෙන් සලකාගෙන ඒ කටයුතු කරපු නිසාම මට පුළුවන්කම ලැබුණා මෙබඳු වැදගත් කෘතියක් ජනගත කිරීමට. විශේෂයෙන්ම මේ කෘතියෙන් මම බලාපොරොත්තු වන්නේ සමාජයේ යම් ආකල්පමය වෙනසක් හැදෙන දරුවන්ගේ නැන ගුණ දෙකම වර්ධනය කිරීමට අවශ්‍ය කරන පිටුවහලක් දීමේ පරමාර්ථයෙන් කියන එක මම මේ අවස්ථාවේදී තාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි. අහස දිනු ධෛර්යවන්ත මිනිසෙක් සූරරායි පොට්ටු දමිළ සිනමා නිර්මාණය අද රාත්‍රී 10:30ට හිරු බ්ලොග් බාස්ටර් තුලින් ඔබට නරඹන්නට පුළුවන්. යාබන සිහින දකින්නෙක්, අහස දිනූ ධෛර්යවන්ත මිනිසෙක්, ජනකාන්ත දමිළ සිනමාවේ සිහිනතරු පිරිවරා. உன்னோட ரெக்கமெண்டேஷன் லெட்டர்ல நான் கையெழுத்து போட முடிஞ்சாலும் நான் போட மாட்டேன். வேற என்ன பண்ணலாம்னு யோசிப்போம். 4 கோடி ரூபா தான் போதும். கலந்து ஏரோப்ளேன் வாங்க டிக்கெட் அந்த முதல்ல தான். இதுல 1000 ரூபாய்ல டிக்கெட் வித்து லாபம் பார்க்க போறீங்களா? டிக்கெட் விலை வெறும் 1 ரூபா. அப்போ அவனே நாசமா போயிடுவான். மூஞ்சிலே முடிக்காதடா. உங்க உயிரோட விலை அரக்கப் டீக்கு சமமா. ஃளைட் கம்பெனி ஆரம்பிக்கிறதுக்குலாம் நிறைய பணம் தேவை. பணம்லாம் ஒரு பிரச்சனையே இல்ல. டூ மச். 24 பேங்க்ல உங்களை தரத்து விட்டுருக்கேங்க. அத பத்தி பேசுவோமா? ஊரை பொறுத்த வரைக்கும் நீ ஒரு கிறுக்கி, நான் ஒரு கிறுக்கேன். பேசாம நம்மளே கட்டிக்கலாம். We keep our flights very light. எக்ஸ்ட்ரா சாப்பாடு இல்ல, எக்ஸ்ட்ரா weight இல்ல. அப்ப weight இருந்தா உங்களுக்கு பிடிக்காதோ? மக்களோ 1 ரூபாய்க்கு பார்க்க வைக்க போறீங்களா? Impossible. உன்னை நம்பி இருக்கேன்டா, ஜெயிச்சிரா. அவனோட plane இங்க land பண்ண கூடாது. டேய் வாணனா, அவன் எப்ப உட் சொத்தா? மொத்த நீ flight ஏறடா, நான் பாத்துக்கறேன். சூர்யா, அபர்ணா සමග පරේෂ් රංගන. தமிழ் චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව සූරාරයි පොට්ටු.